Aibuan Daruni. Aibuan Butir. අයි පුතේ අපේ විදුලිය ගැටලුව නිසා තමයි මේ වෙලාවට පටන් ගත්තේ. හැබැයි අද පැය එකමාරම කරන්නේ නැහැ මම. අද පැයක් කරන් අතර කරලා හෙට අපව පැයක් කරන්න බලාපොරොත්තු වෙනවා උදේ වරුවේ. එහෙම අපි කරලා පන්තිය මේ දවස් ටිකේ කවර් කරගන්න වෙනවා මේ විදුලි අර්බුදයත් එක්ක නිසා. හැබැයි දැන් මම අද ලයිට් කපනවා කියන්නේ මේ දවස් දෙකක් විතර පහමාරක් විතර කැපුවා. දැන් අද කැපුවේ අපරාදේ හවස පන්තිය කරන්න තිබ්බා. එහෙම ගැටලු වෙනවා ඉතින් හරියට දැනගන්න බෑ හරියට වෙලාවක් කලාවක් නෑ ඒ නිසාවෙන් යම් යම් ගැටලු එනෝ නදී පුළුවන් නේද මයික් ඔන් කරන්න පුළුවන් නේ බෑනේ ඔන්නයි දැන් හයි පුළුවන් සර් හරි හරි උතේ අද මම පෑය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලටත් බෑ නිකන් හුරුත් නෑ අතේ නම් අපි 9 වෙනකන් අද කරමු හෙට හයවසර පන්තිය දාලා තිනවම 8 ඉඳන් 9යි 9:35 විතර වෙනවා අපි වාට 10 ඉඳන් 11 වෙනකම් කරමු ඉස්කෝලත් නිවාඩුයි ඩිවයිස් ප්‍රශ්න වල තීප් දන්නේ නැහැ ගැටලු වීඩියෝ එක දාන පුතෝ වෙන පුතේ වෙන කරන්න විකල්ප නැහැ හවස වෙනකම් බලාගෙන ඉතෝ හවසට ඒ වෙලාවට කරන්ට් එක යනවා ඒ ගන්න රෑ වෙනකම් ගන්න නිදි මරන්න අමාරු ඉතින් නොයෙක් ගැටලු තියෙනවා හැම ගැටලුවකටම විසඳුම මේ කරන්න බෑ හැබැයි මෙන්න පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගිය හැටි වීඩියෝ එක දාලා නැහැ මම කුමාර් සර්ට අද කතා කරා අපි උතේ මෙහෙ කරන ගමන් ක්ලවුඩ් එකට තමයි සර් තමයි අපිට මෙහෙ රෙකෝඩින් එක නැහැ ක්ලවුඩ් එක සර් එහෙන් බාගත කරලා එහෙන් අප්ලෝඩ් කරන්න ඕන මම සර්ට කිව්වා සර් වැඩක වෙන්න තියෙන මට මෙසේජ් එකක් දාන්න කියලා ගෝ මෙසේජ් එකකුත් දැම්මා ගොඩක් වෙලාට අද රැයට හරි දාවි ගිය හැටි එක මේ සතියක දැන් අපි රෙකෝඩින් කරන බලමු අද රෑ වෙනකොටම දාගන්න පුළුවන් වුණොත් හරි මම කෝල් කරලා හරි බලන්න සහයක් වගේ කමක් නැහැ අපි ගිය හතිය පුතේ පාඩම කරා ඔයි රයි රේ ඔයි රාම පාඩම කරලා පළවෙනි ප්‍රශ්න 11ටත් උත්තර ලිව්වා ඒනක ගිය සතිය හිටියද ඒනක ඉඳලා ගිහිල්ලද සරත කරන්න කිව්වා අවබෝධයයි ලිඛිත අභ්‍යාසයි ඔව් මම ඒක 11 නෙවෙයි 12 වෙනකම් කරා මෙහා පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා හරි ගොඩක් අයට ප්‍රශ්න ඇති එන්න බැරුව ඇති කරන්ඩ් එක නැතුව ඇති ලොයි ගැටලුත් එක තමයි ඉන්නේ හරි අපි යන අවබෝධයපත් අනුරාධගේ නිවාඩුව ප්‍රීතිමත්ව හා ඵලදායීව ගත කරන්නට හේතු වූ කරුණු මොනවාද? සිරිමා සමග සෙල්ලම් කිරීමට හැකිවීම අලුත් වචනයකින් ඒක ප්‍රීතිමත්. ඒක හරි. අහනෝ ප්‍රීතිමත්ව හා ඵලදායී කියන දෙකක් අහන්න පුතේ. අනුරාධගේ මාමලන්ගේ කුඹුරේ ගොයම් පැගීම එජෙන්ට් නිසා කමතේදී සිදුවන ක්‍රියාකාරකම් ගැන ඉගෙන ගැනීමට හැකිවීම නිසා එකක් තමයි අර
කලින් කියපු කාරණාව සාධාරණයෙන් කිව්වේ මොකද්ද කිව්වේ? සිරිමා සමග සෙල්ලම් කිරීමට හැකිවීම. ඔව් සිරිමා සමග සෙල්ලම් කිරීමට හැකිවීම. එකක්. ඒක තමයි ප්‍රීතියෙන් ගත ගන්න එකට. ඊට පස්සේ ප්‍රහංස කිව්ව දෙවෙනි කාරණාව මොකද්ද ප්‍රහංස? අනුරාධගේ මාමලාගේ ඔව් අනුරාධලාගේ මාමලාගේ ගෙදර ගොයම් පෑගීම එදිනෙද එදී තිබීම නිසා ඔය එදී තිබීම කමති සිටි සිදුවන කාර්ය ක්‍රියාකාරකම් ගැන ඉගෙන ගැනීමට හැකිවීම නිසා ඔව් පුතේ සර් සර් ගානේ දැන්නේ දාවේ අපි දැන් පටන් ගත්ත විතරයි පුතේ ගැටලුවක් නැහැ අපි අවබෝධයේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර මේ සාකච්ඡා කර කර ඉන්නේ අනුරාධගේ නිවාඩුව ප්‍රීතිමත් හා ඵලදායීව ගත කරන්න හේතු කරුණු මොනවාද කියලා අහන්නේ. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සමතේදී භාවිත කරන වචන ඉගෙන ගැනීමට ලැබීම නිසා. ඒක ප්‍රධාන කාරණාව තමයි පුතේ. ගෑම්පෑගේ මේ කටයුත්තද එදිනට එදීම ඊට පස්සේ සිරිමල් සමග සෙල්ලම් කිරීමට හැකිවීම සිරිමල් සමග සෙල්ලම් කිරීමට සමන පිටුවද කරන්නේ අපි ගිය හතිය පුතේ කරලා නැත කරලා අවබෝධය ප්‍රශ්න ටිකයි ලිඛිත අභ්‍යාස ප්‍රශ්න ටිකටයි මේ උත්තර ලියන්න හදන්නේ උත්තර කරන්න හදන්නේ ඔය රයිරේ ඔය රාමාගෙන් ටියුට් එකේ දෙවෙනි අර පාඩම නැතුව දෙවෙනි පැත්ත පළවෙනි පැත්ත නේ දෙවෙනි පැත්ත ඒකේ අවබෝධය කියන කොට පිටුවක දාලා දෙන පිටුවක වැදින නැහැ මොනවා හරි වෙලා මිස් වෙලා ප්‍රීතිමත්ව ගත කරන්න හේතු වෙන්නේ සිරිමල් සමග සෙල්ලම් කිරීමට හැකිවීම ඵලදායීව ගත කරන්න ලැබෙන්නේ ගොයම් පෑගීමේ දෙවෙනි ප්‍රශ්නේද අවබෝධයේ කොටස පළවෙනි එක. මයික ඔෆ් කරලා සර් සර්ගෙ මයික් එක ඔෆ් කරලා සර් ගොයම් පෑගීමේ චාරිත්‍ර ගැන දැනගැනීමට හැකිවීම ඔන දැම සම්බන්ධ වෙන ළමයික් තියෙන පුතේ අපි මේ කරන්න හදන්නේ ඔය රයිලේ ඔය රාමා කියන එකේ අවබෝධයේ ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නෙට උත්තරයි මේ ලියලා තියෙන්නේ. අහන්නේ පළවෙනි ප්‍රශ්නේ පුතේ අනුරාධගේ නිවාඩුව ප්‍රීතිමත් හා ඵලදායීව ගත කරන්නට හේතු කරුණු මොනවාද? ප්‍රීතිමත් වෙන්න හේතුව තමයි සිරිමල් සමග සෙල්ලම් කිරීමට හැකිවීම. ඵලදායී වෙන්නේ ගොයම් පෑගීමේ චාරිත්‍ර ගැන දැන ගැනීමට හැකිවීම. ඇයි එදිනටම ගොයම් පෑගීමේ කටයුත්ත ඒදිලා තිබුණ නිසා මේ අදහස තියෙන උත්තරයක් ඔබේ උත්තරේ හැටියට තියෙනවා නම් හරි දාගන්න. එහෙම නැත්නම් මේක ටිකක් අඩුයි නම් ඒ අඩුපාඩුව සකස ගන්න. චූටි හරියක් දාලා අවන් මේ අඩුපාඩුව හදා ගන්න.
දැන් පොඩ්ඩක් එහාට යන්නකෝ. දෙවෙනි ප්‍රශ්නේ. හරි සර්. සිරිමල් අනුරාධට පැහැදිලි කර දුන්නේ කොමන කාර්යයක් ගැනද? කමතේදී සිදු කරන කාර්යයන් පිළිබඳ. කමන් භාෂාවේ ඇති වචන පිළිබඳ. කමතේදී සිදු කරන කාර්යයන් හා ඒවායේ භාවිත කරන වචන පිළිබඳව. කමතේදී සිදු කරන චාරිත්‍ර හා එහිදී භාවිත කෙරෙන සුවිශේෂ වදන් පිළිබඳ කමතේදී සිදු කරන චාරිත්‍රාහිදී භාවිත කරන සුවිශේෂ වදන් පිළිබඳ අනුරාධ හිරිමන් අනුරාධ පැහැදිලි කර දුන්නේ කුමන කාර්යයක් ගැනද? කමතේ සිදු කරන චාරිත්‍ර ඇත්තටම ඒ කාර්යයන් ගැන අහන්නේ. කාර්යයන් ගැන මොකද කමතේදී කරන චාරිත්‍ර තමයි කාර්යයන්. ඒදී භාවිත සුවිශේෂ වදන් චාරිත්‍ර වලට අමතරව මේ කළ යුතු දේ ගමන්නේ ඔක්කොමයි තියෙන්නේ. කාර්යයන් අහන්නේ. එතකොට මෙන්න මේක තමයි වඩාත්ම ගැලපෙන්නේ. කවදේදී සිදු කරන චාරිත්‍රයි චාරිත්‍ර මේවා වදන්නේ ඒක කාර්යයක් නෙමෙයි. අහන්නේ සිරිමල් අනුරාධර පැහැදිලි කර දුන්නේ කුමන කාර්යයක් ගැනද? එතකොට මෙතෙන්දී තව කෙනෙකුට කියන්න පුළුවන් කාර්යයන් තියෙනවා එතන කීපයක් එහෙම ලියලා තියෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ පවර් රැක ගැනීම සඳහා කරන චාරිත්‍ර කෙටියෙන් පැහැදිලි කරන්න. මේ ගවයන්ගෙන් පාවරට වැටීමට නොදී වත් කිරීම පවර අපවිත්‍ර නැමී තිබිය යුතු නිසා කම්පස් පවරට වැටීම වැළැක්වීම නිසා වැළැක්වීමට මැඩුවන් ටිකක් එන ඇල්ලීම
මේ සේරම පාවර ආරක්ෂා කරන්නයි කියලා වචනයක් එනවා. පොත හොඳට බලපොතින් මේ සේරම පාවර ආරක්ෂා කරන්නයි. මේ බලන්න. පුතේ මේ සේරම චාරිත්‍ර අපේ සේරම අපේ චාරිත්‍ර පවර ආරක්ෂා කරන්නේ මොකක්ද එහෙනම් චාරිත්‍රය පවර රැකගෙන යන කරන චාරිත්‍රය කෙටින් පැහැදිලි කරන්න මොකක්ද මුලින්ම කහවතුර ඉහලා හඳුන් පෑන් කිරි ඉහලා නිදන් වස්තු තියලා අරක් වල මැද ගොන් කනුව හිටවලා අරක් වස්තු හක් වෙලා නේද අරක් වෙලා මේ ඖෂධ පොට්ටේනිය යකඩ කෑල්ල තැන්පත් කරන්න ඕන ඕන ටික ලියවෙන්න ඕන එතකොට මෙහෙම ලියන්න පුළුවන් හඳුන් කිරි ඉස නිදන් වස්තු තැන්පත් කිරීම එහෙම නැත්නම් හඳුන් කිරි ඉස කටු හක් බෙල්ලා නැත්නම් අරක් බෙල්ලා හා ඖෂධ පෙට්ටිය පොට්ටෙනිය තැන්පත් කර යකඩ කෑල්ලක් තැන්පත් කිරීම බුලප්තුවක්ද එහි තැබීම ඔන්න ඔය චාරිත්‍රය තමයි මේ ආරක්වන විකන චාරිත්‍ර තමයි පවර ආරක්ෂා කරගන්න. හඳුන් කිරි ඉස ලියන්න ඕන. හඳුන් කිරි ඉස අරක් බෙල්ලා හා තව අරක් බෙල්ලා ඖෂධ පොට්ටෙනිය දෑකැත්ත හා බුලත් පුවා අරක් වලෙහි තැම්පත් කිරීම හඳුන් කිරේ සහක් බෙල්ලා ඖෂධ පොට්ටෙනිය දෑකැත්ත හා බුලත්තුවක් අරක් වලෙහි තැන්පත් කිරීම ඊළඟ ප්‍රශ්නේ
අත්තමට වැඩ කිරීම සඳහා කමතර පැමිණි දෙදෙනෙකු නම් කරන්න. කවුද? අත්තමට වැඩ කරන්න කමතර පැමිණි දෙන්නේ මොනවද ලිව්වේ? පෙහන්සා. දාවිත්‍රාලහාමි. බෑ. දාවිත්‍රාලහාමි කොහෙද අත්තමට වැඩ කරන්න ආවේ? මෙයාලගේ තාත්තනේ. සියාතුහාමි දාලහාමි. සියාතුහාමි රාලහාමි කියලාද? සියාතු කොහොමද තියන්නේ? සියාතු මාම නේද? සියාතුහාමි. සියාතු මාමයේ තියන්නේ. සියාතුහාමි සර්. හාම් කියලාද? ඕස් එක තැනක තිබ්බා. මට නම් මතක සියාතු මාම වගේ. තව කවුද? එක තැනක සියාතු මාමත් කියලා තියෙන එක තැනක සියාතු හාම් කියලා තියෙනවා. ආ විලියම් මාමා. තව එච්චරද? ඇයි සාදිලි? ඕකට අනුරාධාවක් පිරිමල්වත් දාවිත්‍රාලහාමි කට්ටිය ගන්න බෑ. බණ්ඩාරමණික්. බණ්ඩාරමණික් ගන්න බෑ. බණ්ඩාරමණික් කියන්නේ දාවිත්‍රාලහාමි නෝන්. සාදිස් ගන්න පුළුවන් ලියදි. ඔද්දිසිනු කියන්න. නෑ සර්, අර මං කිව්වේ අර විලියම් මාමා. ඒක හරිනේ. ඔව් ඔව් මං ලියලා තියෙන්නේ විලියම් මාමා. හරි සර්. දෙන්නෙක් අහන්න, දෙන්නෙක් ලියලා තියෙනවා. සර් මැගිලින් කියන්න කවුද? එයාලා අත්තමට වැඩ කරන්න ආපු කට්ටිය නේ, ඇඹුල ගේන්න ආපු කට්ටිය නේ. ආහාර පාන කීපයක් සඳහා විශේෂ යෙදුම් පාඩම ඇතුළත් ඒ මොනවද කියලා අහන්නේ. මොනවද? කිරි කබලු. රතු ගඟුල. රතු ගඟුල කියන්නේ මොනවද? රතු ගඟුල කියන්නේ මොනවද? තේ වතු ගඟුල. කළු ගඟුල කියන්නේ තව ඇඹුල ගන්න බැරිද? ඇඹුල. ඇඹුල කියලා තිබුණා නේ. ඇඹුල නැත්තම් මුක්තෙට්ටුවනේ. බැත. ආහාර පාන අහන්නේ. ආහාරයක් වෙන්නේ නැහැ බැතනේ. වි හරි ලිඛිත අභ්‍යාස වල එක ගොංකාරයෝ සර්. ඔව් සර්. රස බෝය ගන්න බෑද? ආ පුළුවන්. කොහොමද? වෙලාවට මතක් වුණේ නේද රස බෝය කියන්නේ අකුරු වල? අකුරු වල. ගොංකාරයෝ
මේෝගේ දෙෙඩි කරන්න කිව් වැට වට පේන්නේ අම්බරුවන් අම්බරුවන දක්කන්න අම්බරුවන් දක්කන්නෝ අරක් මුත්තා අරක් වනෙහි තැන්පත් කරන අරක් වලේ තැන්පත් කරන අර අවෂධ පුත්නිය සේදැරි කරනවා ඉක්මන් කරනවා මුත්තෙට්ටුව උදයාහාරය උදයාහාරය රත්තාබෝ කිරීම නැහැ පොතෙත්තිීනො බුරුමේ කිය ගිනිමැල ගැසීම ගිනි මැල ගැසීම ගිනි මැල ගැසීම ක්‍රයාන්ත්‍ර කරන්නක නෑනේ මල් පාවර කිරීම මුල්ම මඩුවන් හලා බෑමට තමයි කියන්නේ පල් පාවර කිරීම පැගිලි බෝය පුරනවා ත්ට කනවා කලාතයා අන්තිමයා කොළගොන් ගැහීම හිල් අඩුක්කුව කමත් බස නොසර මට කනක්ෂම් ප්‍රශ්න අඩුක්කුව කියනීම කක්ද නෑ නෑස හී ලඩුකෝ ගැන උදේ ආහාරෙන් ඔවුසේ කියන කමර මුත්තෙට්ටුව තමයි කමත් පත කියන්නේ හී ලඩුකෝ ගැන උදේ ආහාරෙන් එතකොට එකක් වැඩීනේ අම්බුල ඇඹුල කියන්නේ තුදේ ආහාරය එක තීනනට පොතවාල හිල් අඩුක්කුව හිල් අඩුක්කුවට ආපහදන්න කියලා යා අම්මන් කිව්වේ එතන් තිස උදේට අපක් අරුත් පැදිලි කිරීමගේ තියෙනස හිල් අඩුක්කුව කියන්න උදේ හා හරය කියලා මුත්තෙට්ටුව කියන කමත්තා හාරය කමත් බතේ මේ මුත්තෙට්ටුව කියන එක තීරණ උඩම එක තමයි කමත් බත කියන්න කවු මුලින්දම් කියන්නේ කියලා හුවා ගෝකාරයෝ කියන්නේ ඔන්න එක සැරෑ කියන්නේ ගොංකාරයෝ කියන්නේ අම්බරුවන්ට අම්බරුවන් දක්කන්නෝ අරක් මුත්තා කියන්නේ අරක් වලහි තැන්පත් කරන අවසද පොට්ටේ සේදී කරනවා ගැන ඉක්මන් කරනවා මුත්තෙට්ටුව කියන්නේ කමත් දත රත්තා බෝ කිරීම කියන්නේ ගිනි වැඩ ගැටීම මල් පාවර කරනවා කියන්නේ මුල්ම මැඩුවන් හලා බෑම පැඟී බෝය පුරනවා කියන්නේ බුලත්තිට කනවා කලාතයා කියන්නේ ඇඳුත්තේ අන්තිමයා කොළගොන් ගැටීම කියන්නේ හිල් අඩුක්කුව කියන උදේ ආහාරයට කොළගොන් ගැහීමට අපිට ආවේ මැඩවීම
දෙවනියක සාමාන්‍ය විවහාරයේ දෙන පද අහන්න යතුරු කියන්නේ මොකද්ද? කුල්ල. කුල්ල. කුල්ලෙන් පොලා පොලා. ආ ගල් කැට අහුලලා. වේද සෝදා හල්ගලා. ආ ඇඹුල කියන්නේ? කමත්බත. ආ කමත්බත. බැත. වී. සහ තය අතුර කියන්නේ මොකද්ද? කුල්ලටනේ. කුල්ල. සර් බැත කියන්නේ වීද සහල්ද? බැත බැත එන්නේ මේ වී 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 වලට. මැඩුවන් කියන්නේ මැඩුවා මැඩුවා හලාවානවා කියන්නේ. ස පිදුරු. පිදුරු පිදුරු. ස මැඩුණු ගාන නෑ නෑ වැඩ. කෙවිත කියන්නේ කෝටු දක්වන්නට. ආහා දක්වන්න යදා ගන්න බුණ කෝටුව. කළු ගඟුල කෝපි. රස බෝය අකුරු. ලියන්නාව දැකත්. උපල් ගෙඩිය වතුර කලය. වතුර කලය. පැඟිරි බෝය බුලත් පිට. ගොම්පස්. ගොම. ගොම. සප්පායම ආහාරය ලබ ගැනීම. තේදැවි. ඉක්මන්. ඉක්මන්. කිරි කබුළු. ආපු. මොකක්ද ඇහුවේ ප්‍රහන්තා? රස බෝය. අකුරු. සර් මට සර් කළු ගඟුලයි ලියන්නාවේ ලියා ගන්න බැරි වුණා. අයියෝ කළු ගඟුලේ ඉතින් මේ පාඩම මෙච්චර කරලා දැනගෙන ඉන්න එපායි. කෝපි. කෝපි. ලියන්නාව දැකත. ලියන්නාව ගැන දැකත. සර් සප්පායමයි කිරි කබුළු කියන්නකෝ. ආහාරය ලබා ගැනීමයි අප්පයි. ඔව් සප්පායම කියන්නේ ආහාර ලබා ගැනීම. කිරි කබුළු කියන්නේ ආප්ප. ඉරපොතේ පස්සේ තියෙන කුෂිකර්මාන්තයේ කමත් වහර කියන වචන ටික ඒ ඔක්කොම මට කියවන්න වෙලාව නැහැ. ඔයාලට අමතර දැනුමට දාලා තියෙන මේවා ඒක දැනගෙන ඉන්න ඕන. මම අවස්ථාව දෙන්න දිසිනු කියන බලන වචන ටික. ගිහතේ කිව්ව මේක එක පැත්තක් නේද? ඒක පළවෙනි පිටුවේ කියන්නේ පළවෙනි කියන්නේ අර දැන් අපි කන්න පිටු විතින් ටික් කරා. ඒක තමයි. දැන් මම කියන්නද? අපි කොළේලීම කොළ වැඩම වීම එතෙන් දැනකල් කරා. එහා පැත්තේ පළවෙනි ටික කරා. හරි විසුරු කියන්න බලන්න. කොළ එලීම, කොළ මැඩවීම, කොළ වැඩවීම, ගොයම් පැදුරෙහි දවටාගෙන එන කමදෙහි තැන්පත් කිරීම, ගොයම් කොළ කැටියට එක් කිරීම, කොළගොන් ගැසීම, හරකුන් ලවා ගොයම් පෑගවීම, හරක් ඇඟය, අඹරු කැරැල්ල, ගොයම් පෑගීම සඳහා එකට ඇඳූ හරක්, කම්බා කණුව, මුත්තා කණුව, කොළ කණුව,
හරකුන් රඳවන ගොන් කනුව. කොළ පාවරේ එක් වරකදී කමතේ පෑගිය හැකි ගොයම් ප්‍රමාණය. ඇඳුත්ත එකට ඇඳූ හරක් මී ගව හෝ එළ ගව පස් දෙනි. මුදුනා අම්බරු නායකයා ඇඳුත්තෙහි පළමුවෙනියා. කොළ මුත්තා දෙවැනිව ඈදෙන අම්බරුවා. දෑතුරයා එලිවිස්සා හරක් ඇඟෙහි තුන්නැන්නා. මට්ටයා ඇඟෙහි ඊළඟ හරකා. පලාතයා හරක් ඇඟෙහි අන්තිමයා. කොළ මැඩීම ගොයම් පෑගීම. වටමලුව ගොයම් කොළය. කමතෙහි රවුමට තැන්පත් කළ ගොයම් ගොඩ. බැත වැඩීම වටමලුවෙහි පළමු ගොයම් උප්පිඩි හතර පොඩි කර ලබා ගන්නා බැත කමතෙහි ඉසීම. කෙක් ගෑම දැති ගොයියාවෙන් බැත අවුස්සා කාටුව මතු කිරීම. ඊළඟට කියන්න ප්‍රහංස කියන්න බල ප්‍රහංස කියන්නවා වචන ලියාගත්ත යන මතක නැතුනාද බලාගෙන හිටිය නැද්ද සාරදා කියා අයිතෑ බලන් ඉන්න ඕන කෙක් ගෑම දැති ගොයියාවෙන් බැත උස්සා කාටුව මතු කිරීම මෝල් කඩ කමතට ඇතුළු වන පාර ගොම්පස් රාජකාරිය ගොම්පස් අල්ලන හරකුන් දමන ගොම පිදුරු උණ්ඩියට ඇල්ලීම ගොම්පස් පිරිවැස්ස ගොම්පස් අල්ලන පොල්කොළ කූඩය දිය ගැහීම ගොයම් පැගීමට පෙර හරකුන් සේදීම කොම්බු පිරිවැස්ස ගවයන්ගේ හොම්බට බඳින මුඛවාඩම ඇඹුල වෑදම මුත්තෙට්ටුව හෝ කයිබත කමතට ගෙන යන ආහාර හීල් අඩුක්කුව කමතට ගෙන යන උදේ ආහාර පුබ්බරු බත කහට ගෙඩි කෙහෙල් ගෙඩි බින් තඹුරු කිරි ගෙඩි බතල කිරි කබලු ආප්ප සාත්තු වෙනවා සප්පායම් වෙනවා හෝ කොටා බානවා කයිබත අනුභවය පැංගිරියා බුලත් විට පැංගිරි කොළ බුලත් කහටවා පුවා කටුවන් සුදුවා කුණු රොඩු කොළ දුම් කොළ කුඹල් ගෙඩිය කමඳට පානීය ජලය ගෙන යන කලය කහපන් ගෙඩි කුරුම්බා ගෙඩි රතු ගඟුල තේ හරි හරි ඇති ලිනෙත් කියන්න කහපන් ගෙඩි කුරුම්බා ගෙඩි රතු ගඟුල තේ කළු ගඟුල කෝපි රස බෝය හකුරු කර්ෂක බෝය පැණි කටු බෝල අපිට අහුවෙන අලුත් වචන කර්කස බෝය කියන්නේ මොනවද පැණි පැණි වලට කටු බෝල මානත්ත රිටිමාන කටුමානත්ත අතුගොයියාව මාන ඉදල බෝලත්ත කමතෙහි විසුරුණු වී එකතු කරන උපකරණය කටුමාන කාටුව ඉවත් කරන වියලි ඉපල් අතුවලින් බැදි ඉදල පෝරුගොයියාව කමතෙහි බැත රාශි කරන ලී උපකරණය දතිගොයියාව උකුණු ගහ දතිවත ගොයම් හැලීම සඳහා සෑදු කරුවක් සහිත රිට මැඩුවන් පිදුරු බැත වී බිංගලියන්නාව දෑකැත්ත කොටන්නාව උදලුගොයියාව උදැල්ල කුරුණිය යාල ලාහ වී මනිනු මිනුම් ඒකක යතුර යතුරු ගොයියාව පොලන්නාව කුල්ල වැල්මාන තට්ටු බෝය කුඩය කුරාලය ඇවරිය මුක්කාලිය වී හුලක් කිරීමට සාධන ආට්ටාය කතිරු තුන හරහට වාරු දණ්ඩක් දම සකස් කෙරේ ගුබ්බේ පැල්කුඩුව ලැගුම් පොළ ගොවියා නතර වන කමත් පැල බැතපාවරය පිරිදුවලින් පිදුරුවලින් ඉවත් කොට මුදුනේ කරන වී ගොඩ බැතරාශි කරනවා කමතේ විසිරී ඇති එකතු කිරීම
කටුමාන් බානම බැතගොඩෙහි ඇති ගොයක් කැබලි ඉවත් කිරීම බැතගැරීම බැතපෑගීම ගොයිකම් කිරීම වීහුලං කිරීම වාතය බානවා සුළං හැමීම බොඟා සුළං පවන් බානවා යතුර ගසා සුළං නිපදවා ගැනීම කුල්ල දෙපසට වත්තන් ඉපදවීම සිවුරුපන මාගල හෝ මග පැදුර ගොයම් පාගන විට වී හුලං කරන විට කමතට එලන පැදුර බොල කැපීම බොල් ඉවත් කිරීම වට කැඩීම මැඩුණු ගොම් හලා ඉවත් කිරීම කාටුව හෝ මං කාටු පෑගි පොඩි වූ රොඩු කලා බානවා පාගන ලද ගොයමෙහි පිදුරු ගසා එකතු කිරීම කටුපන පුරන්නාව හෝ තියන්නාව වී දමන විශාල මල්ල මැඩුවන් බෑම කමතෙන් පිදුරු ඉවත් කිරීම බොල් කාටු බොල් වී පුරවන්න හෝ සාක්කු වී දමන ගෝණිය ගම්බාරයා හෝ අතාහුදයා කුඹුරු හිමියා අදකාරයා කුඹුර වගා කළ ගොවියා පූ කරනවා කුල්ලෙන් පොළමින් සහ සහ වී වෙන් කර ගැනීම ඇඟිටි වී වල බාගෙට සහල් ඇට තිබීම ඇහැවීම වී ඇටේ පැල නොවන තත්ත්වයට පත්වීම හේන් ගෙවඩීම හේනක් සඳහා අලුතින් බිමක් තෝරා ගැනීම නවදැලි හේන අලුත පිලිස්සු හේන හේන ඇහැවීම හේන් හරියාකාරව නොපිලිස්සීම කටුවට බැඳීම නොදැවුණු ලීදඬු හා ඉපල් දමා හේන වටා වැට බැඳීම බැද්ද කැලය හෝ කැලය බොටා කඳ අලියා බොට කඳි ඇතින්න මොර පැල හේන් රැකීමේදී සිටින පැල ගස උඩ සෑදී සකලයෝ කුරුල්ලෝ පැල්කොටේ හේනේ පැල්පත කඳන් පුහුල් දිග වට්ටක්කා ගෙඩි කඳ වැට හේනේ දඬුවට කඳ දිසිනු කියමු කඳ වැට හේනේ දඬුවට කඳ පල්ලි බමරු බමරවදය කඳ රැති මී මැස්සා මීවදය කඳුර දොළපාර එබෙනවා දියේ ගිලී නානවා කමෙසෙයියාවක් නිවාඩුවා කඳා රිලවා කුමුදු කොමඩු කුද ගහනවා නිදා ගන්නවා කුබුද්දනවා අවදි වෙනවා කුඩික්කිය ලබු කැට ගොම්මන හැන්දෑව ගොබිලා තරුණයා ගෙහෙඩියා ගේ කුරුල්ලා ගොන් කවඩියා මයිනා තමරුණියා සැලලිහිණියා දිය දිය තන්තේ පා පිපාසේ පරියා වලහා පලාපේඩියා පළඟෙටියා පාන් නැඳුර පාන් කළුව පාන්දර මද අඳුර මූකරයා ගස් ගෝනා වඳුරා අඩුක්කුව සම්පූර්ණ කෑම වේල මඩක්කුව මැටි කෝප්පය පිටංගනේ යනවා මල මූත්‍රා පහ කිරීමට බැද්දට යාම කෑරැස්ස රැහැයියා අල්ලි කේනවා උදළු ගානවා කොළඹුව මිටි බංකුව තාන්තුව වෙනවා දුක්බර දුක්බර කල්පනාවෙන් අල්ලපවන් ලේ අතරතුර අල්ලපවන් ලේ ඒක අල්ලපනල්ලේද එතන තියෙන අල්ලප පන්ලේ කියන අල්ලපනල්ලේ කියලා හදාගන්න මේසන් තව ඩිගිනෝ කඩන සහර යහපත්තිය නම් පදයක කරන්න එන්න ඕනද ඒක උතේ මං කියන්න එක ඒක අර පොතේ තියෙන වචන ටික විතර එක ක්‍රමයේ පොතේ තියෙන වචන දෙකක් විතර ඒක ලියන්න දෙක ක්‍රමයේ පොතේ තියෙන වචන දෙකක් විතර ඒක කියන්න තුන ක්‍රමයේ පොතේ තියෙන වචන ටික විතර ලියා ගන්න ඉතුරු ටිකත් පන්තියේ සම්පූර්ණ කරන්න හරි සර්
අල්ල පනල්ලේ අතරතුර කිරිමේල් කාරයා අපරාධකාරයා තාවර වේවි ලත වේවි මුම්මාරිය වැසිදියෙන් වගා කරන කුමුරු පින්මාරිය වැව්දියෙන් ගොවිතැන් කිරීම චාම්පතු වියලි සමක් විද ලනු දමා ගැට ගසාගත් පාවහන් චාම්පතුල් වැරදි චාම්පතුල් වැරදි චාම් නම් දින හදා ගන්න වාම්පතුල් වාම්පතු වියලි සමක් විද ලනු දමා ගැට ගසාගත් පාවහන් නඩා ගැනීම නිකරුණේ ඇවිදීම සාද කතා ලතාව හිතවත් තමම කියවන්නද සාද කතා ලතාව හිතවත් අය සමග කතා කිව්වනේ ලිනෙත් නෙමෙයි කියනවා නොකියවු කනේ ෂෙවින් කියමුද හාසර් සාද කතා ලතාව හිතවත් අය සමග කතා බහ සප්පතේට සැපතට එකතු පාදවි කණ්ඩායමක් සෑදී සකලයන් හැබීම හේනට එන කුරුල්ලන් එළවීම මනාවාරිය ගඟෙන් දිය වගා ගඟේ දියෙන් වගා කරන කුඹුරු ඉඟුරු බඩේ ඉඟුරු කායම ඉරිඟු පිටියෙන් සෑදූ තලප කෑමට හදන හොද්ද කුරහන් කුරක්කන් වන්නි කුඩු කුරහන් පිටි වන්නි කැට කුරහන් තලප අතල කලගෙඩි ඕගානවා හඬනවා සේලංගා පුලන් පෙති පූගානවා ලිපට පිබිනවා දෙකට්ටුව දෙපිරිස හීනන් කූඹි හැක්තරම් පුළුවන්තරම් හොටබරියා වල්ලූරා පිළි හස්සනවා රෙදි හෝදනවා සාහේ ගන්නවා විවාහ වෙනවා සහේ ගන්නවා විවාහ වෙනවා කච්චන් සුළඟ වියලි සුළඟ තුත්ති කුඩි යනවා දුර බෑර ගමනක් යනවා තුත්තු කුඩි යනවා දුර බැහැර ගමනක් යනවා මිරියා ලුණු අක් වැහි ආරම්භක වැහි නාම පද ගැන තියෙන්නේ කෙනෙක් දෙයක් තැනක් සතෙක් වෙලාවතයක් හඳුන්වන පද නාම පද විදියට හඳුන්වනවා ඒක අවස්ථා කීපයක් ඇතුලේ දීලා තියෙනවා මම ඒකට මේක පොතේ දෙන්නේ නැහැ පුතේ ආයෙත් දානවා නාම පද වලට කෙනෙක් වෛද්‍යවරයා ගුරුතුමා ආ කෙනෙක් මොනවා හරි දෙයක් පෑන්දල පෑන මකනේ ෆෝන් එක ඕ එක තැනක් ගාල්ල පාසල සතෙක් මට පොඩි ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් වුණා ලියුණා කමක් නැහැ හයි විතරයි සතෙක් ඇතා පක්ෂියා මාළුවා විලාසයක් ස්වභාවය නැත්නම් මහත උස කෙට්ටු හතු මේකද අපි හපාසල මටත් නෝට් එකක් ඕනේ නැහැ ඒක ටික ඔක්කොම දාලා තියෙන උදාහරණත් එක්ක හත් වෙනි පිටුවේ උඩම කෙනෙක් දෙයක් වෙනක් සතෙක් විලාසයක් ඔක්කොම උදාහරණ දාලා සචේතනික හා චේතන වස්තු හඳුන්වන පද නාම පද වෙනවා. සචේතනික වස්තුවක් හා අචේතන වස්තුවක් හරින අවතරණ හඳුන්වනවා. ඒක ඒවා නාම පද සචේතනික අචේතන සියලු හඳුන්වන පද. නාම පදයෙන් පැවසෙන්නේ එකකෝ එක පිළිබඳව නම් මේවා එක වචන නාම පද එකකට හෝ වැඩි ගාරක් නම් බහුවචන නාම පද. ඔන්න ඒක වචන නාම පද. කියන්නේ එකට හෝ වැඩි එක්කෙනෙකුට වැඩි පද බහුවචන නාම පද එකකට
වැඩි හෝ එකකුට වැඩි පද බහුවචන නාම පද වේ. එරුතේ මොන ගෙදර වැඩි මේ හැම එකේම අද අද ලියාගෙන එනකොට හෙට එනකොට අරන් එන්න. හෙට තියෙන්නේ පන්තිය 9යි නෙමෙයි 10ට. මම දැන් මැසේජ් එක දාන්නම්. 6 ළමයට තියෙන 8 ඉඳන් 9:45 වෙනවා. ඊට පස්සේ ඔයාලා 10ට පටන් ගන්න. 11ට ඉවරයි පැය කරන්නේ. මොකද දැන් කරපු නිසා අපි මේ පැය සාකච්ඡා කරන අනිවාර්යයෙන් ටියුට් එක ඉවර කරලා මේ මට කියන බාන මේ අප්ඩේට් ටියුට් එක ගත්තද ඔයාලා? තාම නෑ සර්. මම නෑ සර්. මේ හෙට වැඩ කරනකොට ඊළඟ සතියේකට ගන්න පුළුවන් ඔයාලටනේ. ඔව් සර් සමහර විට. අර මේ ක්‍රම 8ක් තියෙනනේ 8ටම පොතේ තියෙන වචන ටික උඩින්ම ලියාගෙන ඉන්න ක්‍රමයේ පළවෙනි අත්තේ. අනිත් ඒවා දන්නව නම් පැන්සලෙන් ලියාගෙන ඉන්න පොඩ්ඩක්. අපි කතා කරනකොට අලුතෙන් ලියන. ඔයාලට චාන්ස් එකක් දෙනවා අහන්න කියලා මම හොයාගෙන ආපුවා. සර් ඒ කියන්නේ අපිට අමතර පන්තියක් හෙට තියනවාද? ඔව් අද ඉවරයි පේනවා මේ. අපි අරගෙන පටන් ගත්තේ 9:00 වාර ඉන්න බැහැනේ ඉතින් ටිකක් අමාරු වෙන ඔයාලට. අපි හෙට 10ට කරලා 11ට ඉවර කරමු. හස්ස. උදේ හොඳේ උදේ. හස්ස. ඔව් දැන් යාළු ඉන්නවනේ යාළට පණින්න කියන මම දැන් මැසේජ් එකක් දාන කොහොමද? WhatsApp වලට හොඳේ. සර් ලින්ක් එකක් දානවද නැත්නම් අපි වෙබ් එකෙන් දෙන්නේ? ආ වෙබ් එකෙන් එන්න. හස්ස. හරි මම ඔයාලට මේ ඒ වෙලාවට පොඩ්ඩක් කලින් වෙබ් එකට දාන්න. මේ. හරි පුතේ එහෙනම් සියලුම දෙනාට අයිබෝවන් සුබ රාත්‍රියක්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. Thank you sir. Night sir. Okay. හරි පුතේ අයිබෝවන්. Thank you. Sir night sir. Good night, sir. Good night, sir. Good night. Bye. Bye, sir.